වයස අවුරුදු 3000ක් වයසති බෙලිඳියක රැකබලා ගැනීම පිණිස නිවසට කැඳවාගෙන අදහතුන් හැවිරිදින් ඥාති පවසාතරියක් පියකන්ව දුෂ්ණය කළ පුද්ගලයෙකු චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු ඔහුට අවුරුදු 15ක සිරදඬුවමක් රුපියල් 25000ක දඩයක් සහ විඳිත දැරියට ගෙවීමට ලක්ෂ 5ක වන්දියක් රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළා. මේ ලෙස දඬුවම් හිම් වූයේ රත්නපුර අයිකුට 2013 ජනවාරි මාස 5වෙනිදා සහ එම වසරේම දෙසැම්බර් මාස 4වැනි දින අතර කාලයේදී ලේලු පිටියේදී පළවස්කාර දැරියකට ස්ත්‍රී දූෂණය සිදු කළේය. නීතිපතිවරයා රත්නපුර මහාධිකරණයේ හමුවේ වූ නඩුවේදී විත්තිකරු අධිචෝදනා ලැබ සිටියා. කෙසේ වුවද විත්තිකරු නඩු විභාගයට මුහුණ දුන් මුල් අවස්ථාවේම චෝදනාවට වරද පිළිගන්නා බව පවසන ලදුව විනිසුරුවරයා ඔහු වර්තකරු බවට තීන්දුව කළා. විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර ඔහු වෙනුවෙන් යමක් පැවසීමට නීතිඥවරයාට අධිකරණයෙන් අවස්ථාව ලබා දුන්නා. උතුමාණෙනි මෙම විත්තිකරු එතරම් උගත් අයෙකු නොවේ. ඒ කාලේ ඔහුට වයස අවුරුදු 33යි. එවැකෙම ඔහු විවාහකේ. විවාහයෙන් ඔහුට අවුරුදු 3000ක දැරියක් සිට ඇති අතර බිරිඳ තවත් දරුවෙකු ලැබීමට ගර්භණීව සිටියා. මේ සිද්ධිය උනේ ඔය අතර කාලේ. ඔහුගේ හැඟීම් උත්සන්න වූ අවස්ථාවකයි මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ. තවමත් ඔහුගේ වයස අවුරුදු 40යි. ජීවත් වෙන්නේ කුලී වැඩ කිරීමෙනු. ඔහු අධිකරණයේ කාලයේ ඉතුරු කිරීමෙන් වරද පිළිගත්තා. ඔහුට තිය හැකි ලිහිල්ම දඬුවමක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. පසුව පැමිණිලේ අධිනීතිඥ සමුදරේ පියසෙන මහත්මිය අධිකරණයට කරුණ සඳහන් කරමින් විත්තිකරු තම දරුවා බලා ගැනීම සඳහා ගෙන්වාගත් දැරිය තම නැන්දම්මාගේ මල්ලිගේ දේනියක බවත් ගෙදර ගියාට පසුව කිසිවකට කිවහොත් මරා දමන බවට තර්ජනය කර ඔහු දැරිය දූෂණය කර ඇති බවත් පැවසුවා. 13 හැවිරිදි වියේ සිටි දැරිය එකී තර්ජන වලින් පෙරීම සඳහා සිද්ධිය හෙළිදරව් නොකර සිටියේදී ඇය ගර්භණී භාවයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇයට කිසිදු වැටහීමක් අවබෝධයක් නොතිබීම නිසා තමාගේ බඩ දඟලන බව මවට පවසා ඇති අතර කරුණු සෑබැලීමේදී 13 හැවිරිදි දැරිය සති 32ක ගැබණියක් බව හෙළිවී ඇති බවත් දැරිය වයස 14දී පිරිමි දරුවෙකු බිහි කළ බවත් රාජයේ අධිනීතිඥවරිය පැවසුවා. විඳිත දැරිය බිහි කළ දරුවාගේ ජීව විද්‍යාත්මක පියා විත්තිකරු බවට DNA පරීක්ෂණ වාර්තාවෙන් සනාථ වූ බව රාජයේ අධිනීතිඥවරිය පැවසුවා. සියලු කරුණු සැලකිල්ලටගත් විනිසුරුවරයා විත්තිකරුට ඔහුගේ බිරිඳ දරුවෙකු ලැබීම සඳහා ගර්භණීව සිටියදී හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වූයේ කවර ආකාරයෙන්ද එමෙන්ම ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වූයේ යැයි කියා ඔහුගේ පහත් ආශාව ඉටු කර ගැනීමට ඔහුගේ දරුවා රැකබලා ගැනීමට පැමිණි 13 හැවිරිදි දැරිය උපයෝගී කර ගැනීම ශිෂ්ට සමාජයේ කිසිසේත්ම අනුමත නොකරන ක්‍රියාවක් බව සඳහන් කළ අතර කෙසේ වුවද වරදේ බරපතල බව සලකා බලා ලපතියකි උපරිම සිරිදඬුවම් ලබා නොදී ඔහුට ලිහිල් ලෙස සිරිදඬුවම් නියම කරන බව පැවසුවා. නීතිඥ සාගර මෛත්‍රී මහතා විත්තිකරු වෙනුවෙන්ද රජයේ අධිනීතිඥ සමතරි පෙස්සෙන මහත්මිය රජයේ වෙනුවෙන්ද යුක්තිය වෙනුවෙන් පෙනී සිටියා. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.